ආයිබෝන් යාලුවෝ හැමෝටම ඉතින් අද මම ඔයාලට කියලා දෙන්නේ ගොඩක් රසවත් ෂවර්ම එකක් ලාබෙට රසට ලේසියෙන් ගෙදර දීම හදාගන්නේ කොහොමද කියලා. ඇත්තටම යාලුවෝ මේක කඩෙන් ගන්න කියා නම් ගොඩක් ලොකු වියදමක් යනවා. ඉතින් අපි බලමු පැය ගණන් පිට යන්න නැතුව ලේසියෙන් ඉක්මනටම මේ රොටියත් එක්ක ෂවර්ම එක හදාගන්නේ කොහොමද කියලා. මම මුලින්ම මේ විදියට අපේ පිටි මිශ්‍රණය ලෑස්ති කරගන්නවා. මේ විදියට මම පාන් පිටියකට ලුණු ඒ වගේම ගම්මිරිස් එකතු කරගන්නවා. එකතු කරගෙන මේ ටික මේ විදිහට හොඳින් කලවම් කරගන්නවා. ඔයාලට කැමති නම් මේකට බටර් ටිකකුත් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ විදිහට මේකට ගහගත්ත බිත්තරයක් එකතු කරගන්නවා. මේ විදිහට බිත්තරය දාගත්තන් පස්සේ ඔයාලා මේක රොටි තැටි එක හදනවා නම් ගොඩක් ලේසියෙන් ගලව ගන්න පුළුවන්. ඒ වගේම තමයි හොඳ රසයකුත් එකතු වෙනවා මේකට බිත්තරයක් එකතු කරගත්තන් පස්සේ. බිත්තරය දාගෙන ආයෙත් මේ විදිහට මම මේක හොඳින් කලවම් කරගන්නවා. ඊට පස්සේ වතුර ටික ටික දාගෙන අපි මේක හොඳින් දිය කරගන්න ඕන. ඔයාලා මේක දිය කරගෙන ඉද්දී අතින් දිය කරගන්න. හැබැයි අත හොදලා දිය කරගන්න. එහෙම නැත්නම් මේක කන කට්ටියන්ට දෙයියන්ගෙම පිටයි. දැන් මම මේ තියෙන්නේ අවශ්‍ය ප්‍රමාණයට වතුර දාගෙන අතින් දිය කරගත්ත අපේ පිටි මිශ්‍රණය. මෙන්න මේ ගානට එනකන් ඔයාලා මේක හදාගන්න. ඊට පස්සේ මම මේ විදියට අපේ චිකන් ටික සීසන් කරගන්නවා. ඒකට පොඩියට කපාගත්ත චිකන් වලට මිරිස් කුඩු ඒ වගේම ගම්මිරිස් කුඩු සහ ලුණු කුඩු එකතු කරගන්නවා. එකතු කරගෙන මේක හොඳින් කලවම් කරගෙන විනාඩි 10ක් 15ක් සීසන් වෙන්න තියාගන්න. පිටි මිශ්‍රණය සහ මේ විදියට චිකන් ටික සීසන් කරලා ඔයාලට අනිකුත් දේවල් ටික කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේකට අවශ්‍ය එළවලු හිම කපා ගන්න පුළුවන්. මෙන්න මේ සයිස් එකට තමයි මම චිකන් ටික කපාගත්තේ. ඊට පස්සේ තෙල් ටිකක් රත් කරගෙන මම මේ චිකන් ටික බැද ගන්නවා. මම මේ විදිහට තෙල් ටිකක් දාගෙන චිකන් ටික පොඩ්ඩක් තෙම්පරාදු කරගන්නවා. මේකට සෝසුත් එකතු කරගන්න හින්දා තෙල් වැඩියෙන් ඕනේ. චිකන් එක නියම ගානට හොඳ රසකට හදාගත්තන් පස්සේ අපේ ෂවර්ම එකත් ගොඩක් හොඳ රසකට හදාගන්න පුළුවන්. ඉතින් මේක එක එක විදිහකට හදාගන්න පුළුවන්. චීස් එහෙමත් දාලා ගොඩක් රසවත් විදිහට මේ ෂවර්ම හදාගන්න පුළුවන්. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්නේ ගොඩක් ලාබෙට ලීසියෙන්ම හදාගන්න පුළුවන් එක විදියක්. මේ විදිහට චිකන් ටික බැදුනන් පස්සේ මම මේකට බටර් ටිකක් දාලා අපේ ඉංගිරි සුදු ලුණු ඒ වගේම ලොකු ලුණු ටික බෙද ගන්නවා. උදේ කෑමකට ලේසියෙන්ම හදාගන්න පුළුවන් රෙසිපියක් දෙන්න කියලා ගොඩක් අය ඉල්ලලා තිබ්බා. ඉතින් ඔයාලට මේක උදේ කෑමකට ගොඩක් ලේසියෙන්ම හදාගන්න පුළුවන්. දැන් මම මේ විදිහට ලොකු ලුණු ටිකක් දාගන්නවා. ඉතින් ඇත්තටම පාන් පිටි මිශ්‍රණයත් එක්කම මේ චිකන් එකත් හරියට හදාගත්තොත් තමයි අපිට ෂවර්ම එක ගොඩක් රසට හදාගන්න පුළුවන් වෙන්නේ. ෂවර්ම තමයි මේකේ නම, ස්වර්ණ නෙමෙයි. ස්වර්ණ කියන්නේ ඉතින් නැන්ද කෙනෙක්නේ. මේ විදියට තෙල් අඩුවෙන් පාවිච්චි කරලා චිකන් ටික බෙද ගන්නකොට ඔයාලට පේනවා ඇති චිකන් ටික ලොකු වෙලා තියෙනවා. ඒක එක වාසියක් මේ විදියට හදාගන්න එකේ. මම දැන් මේ විදියට මේකට කැලිමිරිස් ටිකක් දාගන්නවා. ඔයාලට අවශ්‍ය සැර ප්‍රමාණය අනුව කැලිමිරිස් වැඩි කරගන්න. ඊට පස්සේ ආයෙත් මේ ටික පොඩ්ඩක් කලවම් කරගන්නවා. චිකන් එක සීසන් කරගනිද්දී ලුණු මිරිස් කුඩු ගම්මිරිස් කුඩු දාගත්ත හින්දා මම මේ වෙලාවෙදී ඒක එකතු කරගන්නේ නැහැ. මේ විදියට මේ ටික හොඳින් කලවම් කරගත්තන් පස්සේ මම මේකට සෝස් එක එකතු කරගන්නවා. මේ සෝස් එකේ තක්කාලි සෝස්, සෝයා සෝස්, ඊට අමතරව ඔයිස්ටර් සෝස් තුනම තියෙනවා. ඉතින් ඔයාලට ඔයිස්ටර් සෝස් ඒ වගේම සෝයා සෝස් නැති වුණාට කමක් නැහැ. තක්කාලි සෝස් එක හරි දාගෙන මේක හදාගන්න. සෝස් එක දාගෙන විනාඩියක් විතර කලවම් කරගත්තන් පස්සේ මම මේක ලිපෙන් අයින් කරගන්නවා. ඊට පස්සේ මම මේ විදියට පිපිඤ්ඤා ඒ වගේම තක්කාලි සහ ලොකු ලුණු කපාගෙන ලෑස්ති කරගන්නවා. මේ විදියට දිග හැඩයට කපා ගත්තන් පස්සේ අපිට ෂවර්ම එක හදාගන්න ලීසි. ඊට පස්සේ මම මේ විදියට ෂවර්ම රොටිය හදාගන්නවා. මම කලින් රොටියක් හදාගෙන ඉවරලා තමයි මේ දෙවෙනි එක හදාගන්නේ. මේ වෙලාවේදී ලිපේ ගින්දර පුළුවන් තරම් අඩුවෙන් තියාගන්න. ඒ වගේම තමයි ඔයාලා මේකට යකඩ තැටියක් පාවිච්චි කරනවා නම් ඒකේ හොඳින් තෙල් ටිකක් ගාගෙන මේ මිශ්‍රණය එකතු කරගන්න. මේ වගේ නොන් ස්ටික් පෑන් එකක් නම් තෙල් ගා ගන්න අවශ්‍ය නැහැ. දැන් ඔයාලට පේනවා තෙල් ගාන්නෙම නැතුව ගොඩක් ඉක්මනටම මේක ගැලවෙනවා. ඒකට එක හේතුවක් තමයි මේකට අපි බිත්තර එකතු කරපු එක. රොටි තැටියක උනන් ගොඩක් ලේසියෙන් ගලව ගන්න පුළුවන් මේ විදිහට බිත්තරයක් දාගත්තම. යටපැත්ත විනාඩි දෙකක් විතර රත් වුණාන් පස්සේ මම මේක මේ විදිහට අනිත් පැත්ත ගහ ගන්නවා. පුළුවන් තරම් ඝන කමාඩු වෙන්න ඔයාලා මේක තුනී කරගෙන හදාගත්තොත් ගොඩක් අඩු කාලෙකින් ඔයාලට මේක ලිපෙන් අයින් කරගන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා සාමාන්‍ය ගෝදම්බ රොටියක් වගේ වෙන්න මේ රොටිය හොඳට පිච්චිලා තියෙනවා. මෙන්න මේ ගානට ආවන් පස්සේ ඔයාලා මේක ලිපෙන් අයින් කරගන්න. මට මේක මේ ගානට ගන්න විනාඩි 3ක් විතර ගියා. ඒකයි මම ඔයාලට කලින් කිව්වේ මේක පුළුවන් තරම් තුනීට හදාගත්තොත් විනාඩි 2ක් වගේ කාලෙකින් ලිපෙන් අයින් කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ විදියට අපේ ෂවර්ම එක හදාගන්නවා.
ඉතින් මම මෙතනදි මේකට එකතු කරගත්තේ සලාද කොළ, තක්කාලි, ඒ වගේම කොළ පිපිඤ් එක, ඊට අමතරව ලොකු ලුණු. ඊට පස්සේ අපි අර හදාගත්ත චිකන් එක. ඔයාලට කැමති විදියකට මේකට අවශ්‍ය දේවල් එකතු කරගන්න පුළුවන්. ඒ කියන්නේ මාළු මිරිස්, ගෝවා වගේ දේවල්. ඒ වගේම චීස් තියෙනවා නම් චීස් උත් මේකට දාගන්න පුළුවන්. අපි අර සාමාන්‍ය කන චීස් එක උනන් මේකට දාගන්න පුළුවන්. ඒ වගේම තමයි අනිවාර්යයෙන්ම මේකට තක්කාලි සෝස්, ඒ වගේම මයොනීස් සෝස් තියෙනවා නම් අනිවාර්යයෙන්ම එකතු කරගන්න. හොඳ රසයක් ඔයාලට මේක ගන්න පුළුවන්. මයොනීස් එක ඉතින් හැමෝටම ගන්න බැරි හින්දා මම මෙතනදී ඒක දාගත්තේ නැහැ. ඒ වෙනුවට මම මේකට බටර් ටිකක් දාගත්තා. මේ ඔක්කොම ටික මෙතින් තියාගත්තන් පස්සේ පරිස්සමට මේක මේ විදිහට රෝල් කරගන්න. ඒ වගේම තමයි එළවලු සහ චිකන් ටික රොටිය හරි මෙතින් තියාගන්න නැතුව කොනකට වෙන්න තියාගන්න. එතකොට මේ වගේ රෝල් කරගන්න ලීසි. මම මේක රෝල් කරගෙන පොඩි ටූත් පික් එකක් මේ විදිහට හරහට ගහ ගන්නවා. එතකොට ලිහින් නැති වෙන්න හදාගන්න පුළුවන්. ඔයාලට මේක ගොඩක් ලීසින් ඔතා ගන්න පුළුවන්. රොටිය ටිකක් ලොකු කරගන්න ඕන නම් ලොකු රොටි දැටියක් තියෙනවා නම් රොටිය ටිකක් ලොකුට හදාගෙන ගොඩක් ලීසියෙන් මේ විතර මේක ඔතා ගන්න පුළුවන්. මම මේ වෙලාවේදී මේක ඔතා ගන්න ගත්තේ A4 කොලයක්. ඔයාලට මීට අමතරව ඇලුමිනියම් ෆොයිල් එකක් හරි තෙල් කඩදාසියක් හරි ගන්න පුළුවන්. ඉතින් මේක මේ විදිහට ඔතා ගත්තාන් පස්සේ ඇතුලේ තියෙන දේවල් බිමට වැටෙන්නේ නැති වෙන්න පරිස්සමට අල්ලගෙන අපිට කන්න පුළුවන්. එහෙම නැත්නම් මේක කාලා මැද හරියට එනකොට ඉතුරු ටික කන්න බිමට තමයි යන්න වෙන්නේ. ඉතින් යාළුවනේ ඔයාලත් මේ ෂවර්ම එක හදලා බලලා අනිවාර්යයෙන්ම මට රස කියන්න. ඉතින් ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එක බැලුවට. තවත් ගොඩක් රසවත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනට මෙන්නම්. එතකන් යාළුවෝ ටික හැමෝම පරිස්සමින් ඉන්න. හැමෝටම බුදු සරණයි, දිවි පිහිටයි.